कैपिटल एम बार बार स्कंदे विचारणे विचारणे करमी खंबिये आततीय विनाश कर है किया दन्ना एफ संख्या तक सहित सारसुला कोबट सापे आए थे एक और से मेरे परीक्षण है दी सारसुला कंपन कंपनी के लिए मनीषा अवट बात है तिवान ने कुमन आकारे कंपन दर के लाना अन्ना पिदान्नवा सारसुला कंपनी वेन कोटे අපට මාධ්‍ය ඇති වෙන්නේ ධ්වනි තරංගයක් කියලා කියන්නේ අන්වායාම තරංගයක් එහෙනම් ඒ කොටසට පිළිතුර අන්වායාම තරංගයක් එහෙම නැත්නම් අන්වායාම කම්පන කියලා කියන්න පුළුවන් කුමන කම්පන ආකාරයේද කියලා අහන නිසා ඊළඟට B කොටස කියනවා ආතතිය T1 ලෙස ඇදි කම්බියක් කම්බියේ ඒකක දිගක ස්කන්ධේ සිම්පල් M නම් කම්බිය ඇතිවන තීරයක් තරංග වේගයේ V සඳහා ප්‍රකාශනයක් T සහ M ඇසුරින් ලියා දක්වන්න කියලා කියනවා අපි දන්නවා ඇදි තන්තුවක තීව්‍රයක් තරංග වේගයේ v සමානයි t පෙදී m වල වර්ගමූලය t කියන්නේ ආතතිය m කියලා කියන්නේ ඒකක දිගක ස්කන්ධය එහෙම නැත්නම් රේඛීය ඝනත්වය මේ පරීක්ෂණයේදී දෙරළද සරසුල සමග මූලික සොරය සොරේ අනුනාද වන කම්බිය අනුනාද දිග බැලීමට ඔබට නියමිත වැද්ද අනුනාද අවස්ථාව ලබා ගැනීමට රූපේ පෙන්වා ඇති පරිදි කම්පණය කරන ලද සරසුලක් තැබීමට A, B, C නම් ක්‍රම තුනක් තිබිය හැකි බව ශිෂ්‍යෙක් යෝජනා කළේ. XY ධ්වනිමාන පෙට්ටියේ පෘෂ්ඨයෙන් කොටසක් නිරූපණය කරයි. A සරසුල XY ට ලම්බකව XY මත ස්පර්ශක තැබීම, B සරසුල XY ට ලම්බකව XY සමග ස්පර්ශ නොවනසේ අල්ලා සිටීම, C සරසුල ඇදි කම්බියට ඉහළින් අල්ලා සිටීම. අනුනාදයේ සදා උපරිම විස්තරයක් ලබා ගැනීමට කම්පණය කරන ලද සරසුල තැබීමට ඔබ ඉහත ක්‍රමාතුරින් තිනම් ක්‍රමය තෝරා ගන්නේද ඔබගේ තේරීමට හේතුව දෙන්න කියලා කියනවා. ඔතෙන්දි වෙන්නේ සරසුලේ කම්පණයත් සමග සරසුලේ ශක්තිය ධ්වනිමාන කම්බියට ගමන් කරලා සරසුලේ ශක්තිය ලබාගෙන ධ්වනිමාන කම්බිය සරසුලේ සංඛ්‍යාතයෙන් අනුනාද වීමක්. එතකොට හොඳ ශක්ති සම්ප්‍රේෂණයක් තියෙන්න ඕන. හොඳ ශක්ති සම්ප්‍රේෂණයක් තියෙන්න ඕතන ඒ ක්‍රමයේදී පිළිතුර ඒ කියලා ලියන්න පුළුවන් ධ්වනිමාන පෙට්ටිය මත සරසුල තැබීම කියන අවස්ථාව හේතුව හොඳින් ශක්තිය ධ්වනිමාන කම්බිය කරා සම්ප්‍රේෂණය කිරීම සඳහා ඩී කොටස අනුනාද අවස්ථාව පරීක්ෂණාත්මකව අනාවරණය කර ගැනීමට මේ පරීක්ෂණයේදී ඔබ සාමාන්‍යයෙන් භාවිත කරන අනෙක් අයිතමේ ලියා දක්වන්න කියලා කියනවා අපි දන්නවා කඩදාසි ආරෝහකයක් තියන්න ඕන කම්බියේ සේතු දෙක අතර මැද ආසන්නේ කඩදාසි ආරෝහකය තමයි අනිත් අයිතමය කඩදාසි ආරෝහකයක් කියලා කියන්නේ කුඩා කඩදාසි කැබැල්ලක්. එතෙන්දී අපි පාවිච්චි කරන්නේ කඩදාසි කැබැල්ල අනිවාර්යයෙන්ම කතුරකින් කපපු පොඩි කඩදාසි කැබැල්ලක් වෙන්න ඕන. මොකද ඉරලා ගත්තොත් වගේ සමහර විට කම්බියේ රැමිනිලා තියෙන්න පුළුවන් විසිවෙන්නේ නැතුව. ඊ කොටස ප්‍රසස්ත මනුරාද අවස්ථාව අනාවරණය කර ගැනීමට ඔබ අනුගමනය කරන ප්‍රධාන පරීක්ෂණාත්මක පියවරවල් ලියා දක්වන්න කියලා කියනවා. කඩදාසි ආරෝහකේ AB ගේ මැද තියෙනවා. AB කියලා කියන්නේ සේතු දෙක අතර හරි මැද තැබීම. ඊළඟට කරන්න ඕන සරසුල කම්පණය කරලා ධ්වනිමාන පෙට්ටිය මත තියනවා ඊට පස්සේ කඩදාසි ආරෝහකය ඉවතට විසිවන තුරු AB සේතු අතර දුර වෙනස් කිරීම දුර වැඩි කිරීම එතෙන්දී අපි පාවිච්චි කරන්නේ AB සේතු අතර දුර ශූන්‍යයේ සිට වැඩි කිරීම කියන ක්‍රියාවලිය ඒ කියන්නේ බිඳුවේ සිට සේතු අතර දුර ආසන්නම අවස්ථාවේ සිට වැඩි කරගෙන යනවා එතකොට තමයි අපිට මූලික අනුනාදය ලබා ගන්න පුළුවන් වෙන්නේ F කොටස කියනවා सिंपल एम सदा प्रकाशन एफ एल टी एस लागू
సింపల్ ఎంకే లక్యాన్ని ఏకగదిక గస్కం ఎతకొట ఓయ కంబియా తివన అనునాదేట అవస్థావ అనునాద అవస్థావ సరికిల్లర గత్తు మూలిక అనునాద అవస్థావేది మెన్న మే తరంగ హడే రబిన్ని ఏక కుండువై సంపూర్ణ కుండువక్ కేల కేంద్ర తరంగాయామ భాగయ లెంబ్రడ్ దీమి బెదీమ ఏకగదిక గత్తమా సమాన వెన్నే ఓయ కంబియే దిగట ఆంగేన లెంబ్రడ్ దీమ ఏక సమానై ఎల్ లెంబ్ర సమానై దేకై ఎల్ కేలన దెన్ మాం బి సమానై ఎఫ్ లెంబ్ర పావిచ్చి కర్నవా ඔය කම්බිය ඇති වෙන තරංගයේ සඳහා v කියලා කියන්නේ ප්‍රවේගය කම්බිය ඇති වෙන තීරයක් තරංග ප්‍රවේගයේ t බෙදීමෙන් වල මූලය සමානයි fm ව තියෙනවා ලැම්ඩා වෙනුවට 2l ආදේශ කරන්න පුළුවන්. ඔතනින් මේක උක්ත කර ගන්න වෙනවා m සඳහා ප්‍රකාශනයක් ඉල්ලන නිසා මම මුළු සමීකරණයම වර්ග කරනවා t වර්ගයේ බෙදීමේ sorry t බෙදීමෙන් වර්ගමූලයෙන් වෙනවා වර්ග කරද්දී සමානයි 2k වර්ගය 4යි f වර්ගය L වර්ගය. ඔතනින් මේ මුක්ත කර ගන්න පුළුවන් T බෙදීම 4i F වර්ගය L වර්ගය කියලා එනවා M සඳහා සම්බන්ධතාවය. ඊළඟට G කොටස. මෙම පරීක්ෂණයේදී ඔබට ලැබුණු අනුනාද දිග කුඩා නම් දී ඇති සරසල සඳහා සැලකිය යුතු තරම් විශාල අනුනාද දිගක් ලබා ගැනීමට ඔබ ইহත දොනිමා නැටුම යෝග්‍ය ලෙස සකස් කරගන්නේ කෙසේද කියලා අහනවා. අන්න දිග වැඩි කර ගන්න ක්‍රමයක් අහන්නේ. දිග වැඩි කර ගන්න ක්‍රමයක් මේ සමීකරණය දිහා බැලුවොත් දිග වැඩි කර ගන්න පුළුවන් ආර්ථිය වැඩි කරනවා එහෙනම් පහසුම ආකාරය තමා බාරේ අගේ වැඩි කිරීම එහෙම නැත්නම් තන්තුයේ ආතතිය වැඩි කිරීම කියන ක්‍රමය ඊළඟට x කොටස කියනවා කැපිටල් m 32යි 3.2 කිලෝග්‍රෑම් f 320ක් වන විට අනුනාද දිග 25 සෙන්ටිමීටර බව සොයා ගන්නාලදී කම්බි ඒකක දිගක ස්කන්ධය කිලෝග්‍රෑම් මීටරයට වලින් සොයන්න කියලා කියනවා මේ සමීකරණයට කෙලින්ම ආදේශ කරන්න පුළුවන් හැබැයි t වෙනුවට දාන්න වෙනවා ආතතිය ඇති කරලා තියෙන්නේ ඔය දොනිමාන කම්බියේ මේ පැත්තේ ඉල්ලලා තියෙන කැපිටල් n කියන බාරේ වගේ ආගෙතනින් අපිට ගන්න පුළුවන් මේ තන්තුවේ ආතතිය t කියන ආතතිය mg ට කැපිටල් mg ට සමානයි ආගෙනා මේ සමීකරණය මම හදනවා h කොටස t සමාන සිම්පල් m සමානයි t වෙනුවට දානවා මම කැපිටල් mg බෙදීම 4i f වර්ගය l වර්ගය කැපිටල් m කියලා කියන්නේ ස්කන්ධයේ 3.2 කිලෝග්‍රෑම් 3.2 g ගුරුත්වජිතරණයේ 10යි 4i සංඛ්‍යාපේ 320යි හර්ට්ස් කියලා අපිට දීලා තියෙන්නේ 320 වර්ගය වැඩි කරන්න ඕන l වර්ගය කියන්නේ දිගේ වර්ගය අනුනාද දිග සෙන්ටිමීටර 25යි මීටර කරොත් 0.25යි වර්ග කරන්න ඕන නිසා මම දෙපාරක් පාවිච්චි කරනවා ඔන්න ඔය ප්‍රකාශනයේ සුළු කරන්න තියෙන්නේ 3.2 10 න් වැඩි කරපුවාම 32යි බෙදීම 4 වරක් 320 වරක් 320 0.25 0.25 න් වැඩි කරනකොට 25 25 625යි 10 වින 4 වෙනි බලයක් තියෙනවා පංයා උඩට ගෙනියලා දිනනවා 10 4 වෙනි බලය බිංදු දෙකක් කපලා අයින් කරන්න පුළුවන් 10 4 වෙනි බලයත් එක්ක එතකොට 10 2යි 32ට 32 කැපිලා යනවා 10 2යි කියන්නේ 100යි 100 4ෙන් බෙදපුවාම 25යි 25 බෙදීම 32 වැඩි කිරීම 625යි 25 සරක් 1යි 25 සරක් 25යි මොන ආකාරයට පිළිතුරු වෙනවා එකට 25 සරක් දෙක 50.5ක් ඉතුරුයි 25 සරක් තුන 75යි 5යි 80යි එකට 800යි කියලා එනවා 800ේ බිංදු දෙක 10 ඍණ දෙකක් විදියට මම උඩට ගෙනියනවා එකට 8 සුළු කරොත් එක බෙදීම 8යි කියන්නේ 0.1 10ට 8 වරක් 1යි ඉතුරු 2යි 20ට 8 වරක් 2යි ඉතුරු 4යි 40ට 8 වරක් 5යි 0.0 1 2 5 කියලා එනවා දශමාකාරයෙන් ඔය 10 ඍණ දෙකෙන් ගුණ කරොත් කිලෝග්‍රෑම් මීටරයට ඔන්න ඔය විදිහට 2017 දෝලන සහ තරංග ව්‍යුහගත රචනා ප්‍රශ්න අපි සාකච්ඡා කරලා ඉවර වෙනවා මේ වගේ මලුත් ගැටලුවකින් පුළුවන් තරම් ඉක්මනට හමු වෙමු එතකන් සමු ගන්නවා සියලු දෙනාටම සුබ දවසක්